දරුවනේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ වලගම්බා රජතුමා පිළිබඳව ඉතිහාස කෘතිවල වට්ටගාමිනී අබේ කියන නමින්ද පිතරජ එහෙම නැත්නම් පිතුරජ කියන නම් වලින්ද වලගම්බා රජතුමා පිළිබඳව සඳහන් වෙනවා දැන් වලගම්බා රජතුමාගේ රාජ කාලයේ දරුවනේ ලංකා ඉතිහාසයේ විවිධ පැතිකඩ වලින් වැදගත් වෙනවා දවැන්ත ආක්‍රමණ වලින් රට මුදවාගත් පාලකෙක් වගේම දවැන්ත අර්බුද වලට ප්‍රශ්න වලට මුහුණ දීලා දිරියෙන් රට වෙනුවෙන් ජයග්‍රහණය කරපු පාලකෙක් විදිහට අපිට වලගම්බා රජතුමාව පෙන්වා දෙන්න පුළුවන් වලගම්බා රජතුමාගේ ජීවිත කතාව ඔබගේ ජීවිතයට ඉතාම ආදර්ශයක් බවට පත් වෙන්නේ දරුවනේ විවිධ අර්බුද හමුවේ ඉවසීමේ ඥානවන්තව කටයුතු කරන ආකාරය මේ චරිතය තුලින් කැපී පෙනෙන නිසා ලංකා ඉතිහාසයේ දරුවනේ අපි දන්න සුවිශේෂම රජු විදිහට අපි සලකන්නේ දුටුගැමුණු රජතුමා දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ එතුමාගේ සහෝදරය රජ වෙනවා සද්ධාතිස්ස නම් මේ සද්ධාතිස්ස රජතුමාට හිටියා දරුවෝ 4 දෙනෙක් ඒ 4 දෙනාම රාජත්වයට පත් වෙනවා ඒ සද්ධාතිස්ස රජතුමාගේ බාල පුත්‍රයෙක් විදිහට තමයි අපි වලගම්බා රජතුමා හඳුනා ගන්න. එතකොට සද්ධාතිස්ස රජතුමාට හිටපු දරුවන් විදිහට තුලත්තන, ලංජිතිස්ස, කල්ලාටනාග ඒ වගේම අපිට වට්ටගාමිනී අබේහෙවත් වලගම්බා රජතුමා පෙන්වා දිය හැකියි. කෙසේ වෙතත් මේ ලංකා ඉතිහාසයේ තුල විවිධ අර්බුද නිර්මාණය වුණු කාලයක් විදිහට අපි වලගම්බා රජතුමාගේ කාලේ පෙන්වා දෙනවනේ. එතකොට කල්ලාට නාග රජුව, ඒ කියන්නේ වලගම්බා රජතුමාගේ සහෝදරයව ඝාතනය කරනවා මහරත්තක කියන සෙම්පතියා විසින්. අවසානයේ වලගම්බා රජතුමා මහරත්තක සෙම්පතියාව ඝාතනය කළා තමන්ගේ පරපුරට උරුම වූ ඒ රාජ බලය එතුමා විසින් ලබා ගන්නවා. එතකොට වලගම්බා රජතුමා රජ වෙලා වැඩි කල් යන්න ඉස්සෙල්ලා නකුල ග්‍රාමයේ තිස්ස බමුණා මහ දෙවන්ත කැරල්ලක් ඇති කරනවා මේ කැරල්ලට මුහුණ දෙන වලගම්බා රජතුමා රට එක්සේසත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන විටම ලංකාවට දෙවන්ත ආක්‍රමණ එල්ල වෙන්න පටන් ගන්නවා ඒ නිසා වලගම්බා රජතුමාට මේ සියලුම ආක්‍රමණ වලට කැරලි කෝලාහල වලට මුහුණ දීමට සිදු වෙනවා මහවංශී නිතිමා කියලා සඳහන් වෙනවා ඒ කියන්නේ සතුරන්ගෙන් සතුරන් දමණය කිරීමේ හැකියාව පවා වලගම්බා රජතුමා පැහැදිලිවම භාවිතා කරලා තියෙනවා. එතකොට වලගම්බා රජතුමා රාජත්වයට පත් වෙලා වැඩි කල් යන ඉස්සලා අපි කියවනේ විදේශ ආක්‍රමණ මේ රටට සිදු වෙනවා කියලා. පුලහත්ත, බාහිය, පනේමාර, පිලේමාර, දාටිය ඇතුළු 7 දෙනෙක් ලංකාව ආක්‍රමණය කරනවා. මේ ආක්‍රමණ වලට මුහුණ දීමට තරම් ශක්තියක් වලගම්බා රජතුමාට තිබුණේ නැහැ. ඒ නිසා දරුවනේ වලගම්බා රජතුමා මේ ආක්‍රමණ නිසා පලා යන්න තීරණය කරනවා. වෙස්සකිරි වනාන්තරයට පලා යන මොහොතේ ගිරි නිගණ්ඨයා උසුළු විසුළු කරනවා මහා කළු සිංහලයා පලා යනවා කියලා. වලගම්බා රජතුමාගේ චරිතය ගැන කතා කරනකොට සෝමාදේවිය පිළිබඳව අපිට අමතක කරන්න බෑ. ඊට හේතුව තමයි දරුවනේ මේ සතුරන් ඉදිරියට ගිහිල්ලා, ඒ කියන්නේ වලගම්බා රජතුමා මේ පලා යනකොට මේ රතය ඒ හිටපු පිරිසත් එක්ක මේ දරුවොත් එක්ක යනකොට වේගෙන් ගමන් කරන්න බෑ. ඒ අශ්වයාට වේගෙන් කරත්තය ඇද ගන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? සෝමාදේවිය බැහැලා සතුරන් ඉදිරියට ගිහිල්ලා සතුරන්ගේ ගමන අඩාල කරනවා. මේ පැමිණි ආක්‍රමණිකයෝ 7 දෙනාගෙන් 2 දෙනෙක් සෝමාදේවිය හා පාත්‍රා ධාතුව රැගෙන පලා යනවා. ඒ වගේම වලගම්බා රජතුමා වනගත වෙනවා. වනාන්තරේ ආරක්ෂිතව නැවත සේනා සංවිධානය කරන්න තීරණය කරනවා. ඒ වගේම සතුරන් අතට ලංකාව පත් වෙන අතර ඔවුන් එකිනෙකා එකිනෙකා මරා ගනිමින් රාජත්වයේ ගෙනියනවා. ඒ විතරක් නෙමේ දරුවනේ මේ වලගම්බා රජතුමා රජ වෙලා වැඩි කල් යන ඉස්සෙල්ලා ලංකාවේ මහා දුර්භික්ෂයක් ඇති වුණා. අපි ඒක හඳුන්වනවා බැමිණිතියා සාය කියලා. මේ බැමිණිතියා සාය කියන මහා දුර්භික්ෂය නිසා අවුරුදු 12කට ආසන්න කාලයක් මේ ලංකාවට මේ අපේ මහ පොළවට වැසි බිඳුවක්වත් වතුර බිඳුවක්වත් වැටුනේ නැහැ. මිනිස්සු ආහාර හිඟවලට ලක් වුණා. ආහාර වගා කර ගැනීම එහෙමත් නැත්නම් ගොවිතැන් කිරීමේ හැකියාව නැති වුණා. තැම්පත් කරලා තියෙන අස්වනු සියල්ල අහිමි වෙන්න පටන් ගත්තා. මිනිසුන්ට කන්න දේවල් නැහැ. මේ වගේම ඉතින් මේක මහා සාපයක් විදිහට අපි සලකන්නේ ලංකා ඉතිහාසෙ මේක සලකන්නේ සාපයක් විදිහට.
මිනිසු සමහර අවස්ථාවල සමහර කෘතිවල සඳහන් වෙනවා මිනිමස් පවා අනුභව කරන තත්ත්වයට පත් වුණා කියලා. මිනිසුන්ගේ ශරීරයේ ලේ ධාතුව අඩු වෙන්න පටන් ගත්තා. මිනිසු විරූපී වෙන්න පටන් ගත්තා. ඒ වගේම අපේ ඓතිහාසික කෘති පරිශීලනය කිරීමේදී පිරිමි නිකන් යක්කු විදිහට පේන්න පටන් ගත්තා. කාන්තාව ප්‍රේතයන් විදිහට පේන්න පටන් ගත්තා. මේ විදිහට මහා දැවැන්ත විදිහට මිනිසුන් දුක් විඳපු කාලයක්. ඒ වගේම රජතුමත් මේ හැම දෙයකටම මුහුණ දුන්නා. වනාන්තරේ ගඩාගිනි කමින් ඒ වගේම වලගම්බා රැතුමාට උදව් කරන්නේ කුප්පික්කුල තිස්ස තෙරුන් වහන්සේ. එතකොට මිනිසුන්ට දාන වේලක්වත් පින්ඩපාතවත් දෙන්න දෙයක් නැහැ. එතකොට ඒ අරන් එන ඒ මොනවා හරි ඒ බට්ටිග හරි ඒ දන් වේලෙන් කොටසක් රජතුමාට දීලා රජතුමාවත් රැකගන්න මෙරටේ මහා සංඝරත්නේ කැප වෙලා හිටියා. විශේෂයෙන්ම කුප්පික්කුල තිස්ස තෙරුන් වහන්සේ තමයි දරුවනේ වලගම්බා රැතුමාට මඟ පෙන්වීම කරමින් එතුමාට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙමින් එතුමාගේ සේනා සංවිධානය කිරීමට පවා උදව් උපකාර කළේ. ඒ නිසා මේ කාලය ඔබ හිතන්න ඉතිහාසය තුල මෙවැනි අර්බුද කාලයක පාලකයෝ රට වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කළාද කියලා මේ වලගම්බා රැතුමාගේ චරිතය හරහා මනා ලෙස පැහැදිලි වෙනවා. මේ දරුවන්ට මම පැහැදිලිව කිව්වා ලංකාවට දැවැන්ත ආක්‍රමණයක් එල්ල වෙනවා කියලා නේද? පුලහත්ත, බාහිය, පනේමාර, පිලේමාර, දාටි ඇතුළු 7 දෙනෙක් ලංකාව ආක්‍රමණය කළාම 2 දෙනෙක් පලා ගිහිල්ලා අනිත් ආක්‍රමණිකයෝ එකිනෙකා මරා ගනිමින් රාජ්‍යත්වයට පත් වුණා. දැන් මේ අවස්ථාවේ රජතුමා වනගත වෙලා නැවත සේනා සංවිධානය කරලා අවසන් ආක්‍රමණිකයා ඝාතනය කළා රාජ්‍යත්වයට පත් වෙනවා. ඒ වගේම අර අපි කිව්වා නකුල ග්‍රාමයේ 30 බමුණා මහා දැවැන්ත කැරල්ලක් පවා ඇති කළා කියලා. ඒ වගේම ඒ 30 බමුණගේ බැමිණිය විසින් මහා සාපයක් සිදු කළා. ඇයට ඕනේ උනේ ආක්‍රමණිකයොත් එක්ක එකතු වෙලා ලංකාවේ රාජ බලය අල්ලා ගන්න. කෙසේ වෙතත් වලගම්බා රැතුමාට කුප්පික්කුල තිස්ස තෙරුන් වහන්සේ උදව් කළා. ඒ වගේම මේ රටේ ජනතාව එතුමත් එක්ක හිටියා. ඒ වගේම තනසීව කියන ප්‍රාදේශීය නායකයාගේ ආධාර පවා මේ රැතුමාට ලැබුණා. මේ සියලුම තත්ත්වයන් මත රජතුමාට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. දෙවනි වර රජතුමා රජවන විට මේ බැමිණිතා සාය දුර්භික්ෂය තුරන් වෙලා ගිහිල්ලා ලංකාවට වැහි වැටිලා ලංකාව නැවත ශස්ත්‍රීක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා වලගම්බා රැතුමා කාලේ ඉතා වැදගත් වෙන්නේ ඒ නිසා. ඒ විතරක් නෙමෙයි දරුවනේ අපේ රට බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රීය රටක් බවට පත් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ රටට හඳුන්වා දීමත් සමග මේ රට බෞද්ධ රටක් බවට පත් වුණා දරුවනේ. ඒ පත් වුණාට පස්සේ 84,000 වූ ධර්මස්කන්ධේ මේ රටේ භික්ෂුන් වහන්සේලා කටපාඩමින් පුතේ අරගෙන ආවේ. මේ අපි හඳුන්වන වනපොත් කිරීම කියලා කටපාඩම් කිරීම. මොකද අදටත් ඔබ ඉතිහාසය අහන්න හරි ආසයිනේ. ඒ කියන්නේ අපි ඇත්තටම කියවීමට වඩා අපි ආසයි ශ්‍රවණය කරන්න. ඒ කියන්නේ අපේ රටේ ඇත්තටම හිටියේ ඉස්සර පාඨකයන්ට වඩා ශ්‍රාවකයෝ. එතකොට මේ ධර්මය මුඛපාරම්පරිකව කටවචනේ පරම්පරාවෙන් පරම්පරාවට තමයි මේක භික්ෂුන් වහන්සේලා හරි පරිස්සමෙන් අරගෙන ආවේ. විශේෂයෙන්ම මේ ත්‍රිපිටකය තනි භික්ෂුන් වහන්සේ කෙනෙකුට තනියෙන් කටපාඩම් කරන්න බෑ. ඒ නිසා මේව කොටස් මේ ධර්මයේ කොටස් විදිහට මේව වෙන් කරගෙන භික්ෂු පරම්පරාවල් විසින් පවත්වාගෙන ආවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ත්‍රිපිටකයේ විවිධ කොටස් ගත්තාම ඒ කොටසින් කොටස තමයි මේ භික්ෂු පරම්පරාවල් විසින් ඉදිරියට ගෙනාවේ. හැබැයි මේ දුර්භික්ෂ කාලය තුල ඒ වගේම මේ ව්‍යසන කාලය තුල ඒ වගේම මේ ආක්‍රමණිකයෝ ලංකාව ආක්‍රමණය කරපු කාලය තුල මේ ධර්මයේ රැකගන්න භික්ෂුන් වහන්සේලා දැවැන්ත සටනක් සිදු කළා. විශේෂයෙන්ම උන්වහන්සේලා විශාල වශයෙන් රහතන් වහන්සේලා පිරිනිවන් පාන්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලා අපවත් වෙන්න පටන් ගත්තා. සමහර භික්ෂුන් වහන්සේලා මේ රට අතහැරලා වෙනත් රටවලට වඩින්න තීරණය කළා. මේ තත්ත්වයත් එක්ක මේ ධර්මයට දැවැන්ත හානියක් සිදු වෙනවා. මේ ධර්මයේ නැවත පවත්වා ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉතාම බොහෝම අමාරුවෙන් මේ තියන් ආපු ධර්මයේ කටපාඩමින් ගෙනාපු රැකගත්ත මේ ධර්මය වලගම්බා රජතුමා කාලේ දරුවනේ ගන්ථාරූඪ කරනවා. අපි කියනවා ත්‍රිපිටකය ගන්ථාරූඪ කිරීම කියලා. එතකොට මේ ත්‍රිපිටකය ගන්ථාරූඪ කරන්නේ පුතේ මාතලේ අලු විහාරේ ප්‍රාදේශීය නායකයෙකුත් මේ සඳහා අනුග්‍රහය දුන්නයි කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ත්‍රිපිටකය මේ පොත්පත් ටික ගන්ථාරූඪ කළා ඉවර වුණාම මෙහි උස හස්තීන් 3 දෙනෙකුගේ උසට සමානයි. හිතන්න කොච්චර පොත් ප්‍රමාණයක් කොච්චර දැනුම් ප්‍රමාණයක් ගන්ථාරූඪ කළාද කියලා. ඒ නිසා වලගම්බා රැතුමා කාලේ ඉතාම වැදගත් වෙන්නේ ඒ නිසා. ඒ වගේම ඔබට මතක ඇති වලගම්බා රැතුමා පලා යන මොහොතේ ගිරි නිගණ්ඨයා උසුළු විසිරු කරනවා. ඒ වෙලාවේ ඒ ගිරි නිගණ්ඨ ඊට පස්සේ රජතුමා රජ වුණාට පස්සේ අර නිගණ්ඨාරාමේ කඩලා ඒ ස්ථානයේ අබේගිරි
විහාරය නමින් මහා දෙවන්ත විහාරයක් ඉදි කරනවා. ඒ විහාරේ පූජා කරනවා කුප්පි කුල තිස්ස තෙරුන් වහන්සේට. ලංකාවේ දරුවනේ අපි ඉස්සර අපි දන්න විදිහට සෙල්ලිපි කියවුවාම හා මේ ලංකාවේ තියෙන මේ බෞද්ධ දර්ශනයත් එක්ක අපි භික්ෂුන් වහන්සේලා සඳහා යමක් පූජා කරන්නේ සංඝසතු කරලා. ගොඩක් සෙල්ලිපි වල තියෙනවා අගත අනගත චතුදිස සංඝස දිනේ. වර්තමානයේ අනාගතේ සතර දිසාවෙන් පැමිණෙනා වූ සංඝයා වහන්සේලාට පූජා කරමි කියලා. හැබැයි දරුවනේ කුප්පික්කුල තිස්ස තෙරුන් වහන්සේට මේ අබේගිරි විහාරයේ පූජා කරන්නේ පෞද්ගලිකව. ඒතර මෙය අපි හඳුන්වනවා ලංකාවේ ප්‍රථම පෞද්ගලික ආරාම පූජාව කියලා. මෙන්න මේ தত্ত্বය මත ලංකාවේ නිකාය ભેදයක් ඇති වෙනවා. මොකක්ද මේ නිකාය ભેදය කියන්නේ? දැන් ත්‍රිපිටකය කටපාඩමින් පවත්වාගෙන ආවා. ඒ වගේම ලංකාවේ මිහිඳු මහරහතන් වහන්සේ පැමිණීම සමග මහා විහාරය කියලා තමයි මේ භික්ෂු පරම්පරාව ඇති උනේ. එතකොට මේ පෞද්ගලිකව දේපල පරිහරණය කිරීම නිසා කුප්පික්කුල තිස්ස තෙරුන් වහන්සේව නිරපා හරිනවා මහා විහාර නිකායේ. ඒ මහා විහාරික නිකායේ නිරපා හැරියට පස්සේ උන්වහන්සේ හා උන්වහන්සේගේ හොඳම ශිෂ්‍යයා සමග තවත් අනුගාමික භික්ෂුන් වහන්සේලා 500ක් සමග එනවා අබේගිරි විහාරයට. දැන් ලංකාවේ නිකායන් දෙකක් ඇති වෙනවා. ඒ නිකායන් දෙක තමයි මහා විහාරික නිකාය හා අබේගිරි විහාරික නිකාය. ඒ දරුවනේ මේ අබේගිරි විහාරය ඊටම වැදගත් වෙනවා. මොකද හේතුව? පසු කාලීන වෙන විට ජාත්‍යන්තරේ පවා භික්ෂුන් වහන්සේලා පැමිණි, ශිෂ්‍යෝ පැමිණි, අධ්‍යාපනයේ හදාරන්න පැමිණි දවෙන්ත අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත් වෙනවා. මහාවිහාරෙත් එහෙමම තමයි. ඒතොර ලංකාවේ නිකායන් දෙකක් ඇති වෙනවා. මම මේ දරුවන්ට ආරම්භයේදී කියලා දුන්න මතක ඇති ත්‍රිපිටකය නේද අපි ගන්තරුඩු කරන්න ඉස්සෙල්ලා කටපාඩමින් පවත්වාගෙන ආවේ. හැබැයි දැන් ත්‍රිපිටකේ ගන්තරුඩු කළානේ. ඒ ගන්තරුඩු කිරීම සමහරලාට මේ නිකාය ભેදයට එක්ක සිදු වුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද ධර්මයේ විකෘති කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ධර්මයේ කටපාඩම් කරපු භික්ෂුන් වහන්සේලා හඳුන්වන්නේ බානකවරු කියලා. එතකොට දැන් සංයුක්ත නිකාය කටපාඩම් කළා නම් සංයුක්ත බානක. දීඝ නිකාය කටපාඩම් කළා නම් දීඝ බානක. ඔය විදිහට අපිට මේ බාන කරුම්ව කොටස් වශයෙන් වෙන් කර ගන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා තමයි මේ ධර්මයේ කටපාඩම් කරගෙන ආපු භික්ෂුන් වහන්සේලා. එතකොට වලගම්බා රජතුමාගේ කාලය තුල මේ වගේ දැවැන්ත විවිධ විපර්යාස සිදුණු කාලයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. කෙසේ වෙතත් දරුවනේ වලගම්බා රජතුමාගේ කාලේ විශේෂත්වයේ බවට පත් වෙන විවිධ අර්බුද හමුවේ රට නැවත ස්ථාවර කර ගැනීමේ හැකියාව මේ රජතුමාට හිමි වෙනවා. ඒ වගේම දරුවනේ වලගම්බා රජතුමාට ආක්‍රමණිකයන්ගෙන් ගැලවි මේ රට බේරා ගැනීමට තමන්ගේ ජීවිතේ බේරාගෙන මේ සටන කිරීමට තමන්ට ආරක්ෂාව දුන්නේ තමන් වෙනුවෙන් කැප කිරීම කළේ තමන්ගේ බිසවන සෝමාදේවි. එතකොට සෝමාදේවිය වෙනුවෙන් සෝමාවතී විහාරය ඉදි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ සහෝදරයන්ගේ දරුවා පවා ආදරයෙන් රැකබලා ගත්ත නිසා තමයි අපි පිතුරජ කියලා නැත්නම් පිතරජ කියලා මේ රජතුමාව හඳුනාගන්නේ. විවිධ ස්ථානවල විහෙර විහාර ඉදිකිරීම ගණනාවක් මේ රජතුමා විසින් සිදු කළා තියෙනවා. ඒ නිසා අපි වලගම්බා රජතුමා මේ රටේ ශ්‍රේෂ්ඨ නරපතියෙක් විදිහට දකින අතර ඔබට ජීවිතයට විවිධ ආදර්ශ ගන්න පුළුවන්. එකක් ඉවසීම, ඒ වගේම උත්සාහවන්ත බව, ඒ වගේම විවිධ අර්බුද හමුවේ ඉවසීමෙන් සමහරලාට අපි ඉදිරියට යන්න ඕන ගමන පොඩ්ඩක් ප්‍රමාද කළා නැවත සැලසුම් සහගතව ගමන් කිරීම, ඒ වගේම රට ජාතිය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තියෙන සූදානම, මේ සියල්ලම අපිට වලගම්බා රජතුමාගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශ. මේ 6 වසර දරුවන්ට, ජීවිතේ දිනන්න ඉන්න දරුවන්ට, අනාගතේ මේ රට බාර ගන්නා දරුවන්ට මේ වලගම්බා රජතුමාගේ ජීවිත කතාව ඉතාම වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අදටත් එතුමා විසින් ඉදි කරපු මේ අබේගිරි විහාරය අනුරාධපුරයේ ගියාම දරුවනේ ඔබට දැක බලාගත හැකිය. මේ අබේගිරි විහාරය ඉදි කරන කාලයේ උස අඩි 350ක් පමණ වෙනවා. අද වන විට දරුවනේ විවිධ ආක්‍රමණ නිසා, ඒ වගේම කාලාන්තරයක් තිස්සේ ගරා වැටීම නිසා දැන් ප්‍රසංස්කරණ කටයුතු කරලා තිබ්බත් දැන් එහි උස යම් පිසි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. වර්තමානයේ මෙහි උස අඩි 245ක් පමණ වෙනවා. ඒ වගේම මේ ස්තූපයේ විෂ්කම්භය, ගර්භයේ විෂ්කම්භය අඩි 355ක් පමණ වෙනවා. ඒ අනුව දරුවනේ අපේ රටට මේ රජවරු කරපු සේවය හා ඔවුන් අදටත් අපිට මතක තියෙන්නේ ඒ කරපු විශාල සේවය නිසා. ඒ වගේම දරුවනේ අපේ පාඩම් අධ්‍යයනය කරන ඔබ මේ වීඩියෝ අනිත් ඔබගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම
शेयर करना पुते ये वितरक ने में ओब मे वीडियो सब्सक्राइब करो ओबटा ईलांग कटे लेबने वीडियो का पीली बांधवा पानी विडे लेबने वादा रुवने।